2074 මාර්තු මාසයේ 31 වෙනිදා. අද ගොඩාක් විශේෂ දවසක් රුමිනියාව සම්බන්ධයෙන් උනන්දුවෙන් ඉන්න හැම කෙනෙකුටම වගේම ලංකාවෙන් යුරෝපයට එන්න ඉන්න හැම කෙනෙකුටම. ඒ වගේම ලංකාවේ ඉඳලා යුරෝපයට ආපු අයටත් මේ දවස ගොඩක් විශේෂයි. අද දවස ඒ තමයි හැමෝම බලාගෙන හිටපු රුමේනියාව කියන රට ෂෙන්ගන් කලාපයට ඇතුළු වුණේ අද. අදින් පස්සේ රුමේනියාවත් වගේම එතන මල්ලපුර බල්ගේරියාවත් දෙකම ෂෙන්ගන් රටවල්. ඉතින් මම ගොඩාක් කාලයක් ඉඳන් මේකට හිනමැව්වා. මගේ ගොඩක් වීඩියෝවල මම රුමේනියාව ෂෙන්ගන් වෙන එක ගැන කතා කරා. තාම ෂෙන්ගන් උන්නේ නැහැ කියලා මට බැනපු අයත් හිටියා. හරියට මම ෂෙන්ගන් උකට කරනවා වගේ නේද? කොමාරි රුමේනියාව ඔන්න බලන් ඉඳලා මේක වෙන්න තිබුණ මීට අවුරුද්දයි මාස 3කට කලින්. නමුත් අවුරුද්ද මාස 3 කලින් ඒක සිද්ධු වෙන්නේ නැහැ යම් යම් හේතු කාරණා මත. ඒව ගැන අපි පොඩ්ඩක් කතා කරලා තියෙනවා. නමුත් කොහොම හරි උන් දැන් රුමේනියාව ෂෙන්ගන් වුණා. හැබැයි රුමේනියාව ෂෙන්ගන් වුණාට මේ ගැන අවබෝධයක් නැතිකම නිසා ගොඩක් දෙනෙක් විවිධාකාර අවුල් සහගත තත්ත්වන්ට මුහුණ දෙන්න පුළුවන්. මේ ගැන හරි අවබෝධයක් ලබා දෙන කෙනෙක් හොයාගන්න එකත් ඉතා අසීරු වෙන්න පුළුවන්. ඒ නිසා ෂෙන්ගන් කලාපයේ රුමේනියාව හා සම්බන්ධයෙන් ඔයාලට හරි අවබෝධය ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරියටම රුමේනියාව ෂෙන්ගන් වෙච්ච දවසේ. හරි. රුමේනියාව ෂෙන්ගන් වුණාට හොඳට කල්පනායේ තියාගන්න විවිධ කාරණා විශේෂ කාරණා කීපයක්ම තියෙනවා. අනිත් ෂෙන්ගන් රටවලට වඩා රුමේනියාවේ ෂෙන්ගන් කලාපය ගනුදෙනු කරන විදිහ යුරෝපයේ අනිත් රටවල් එක්කලා. ඒ තමයි රුමේනියාව ෂෙන්ගන් කලාපයට ඇතුළුනේ ගුවන් සහ නාවික තත්ත්වයෙන් විතරයි. ගොඩබිම් මාර්ග විවෘත කිරීම තමයි සාමාන්‍යයෙන් ෂෙන්ගන් කියලා ගොඩක් අය දන්නේ. ඒ කියන්නේ ගොඩබිම් නැති රටවල් වුණත් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෝල්ටාව. මෝල්ටාවට ගොඩබිම් සම්බන්ධ නැහැ කොහෙ වුණත්. ඒතකොට මෝල්ටාව කියන රට ෂෙන්ගන් රටක්. මෝල්ටාවෙ ඉඳලා කොහේ හරි රටකට යන්න ඕන නම් තවත් ෂෙන්ගන් රටකට යන්න තියෙන එකම මාර්ගය එකම නෙවෙයි මාර්ග දෙයක් කියන්න පුළුවන් ගුවන් නිසා නායක මාර්ග වලින්. කොහොම හරි අපි ගුවනින් නායක පැත්තක තියමු සාමාන්‍ය නැව් වලින් යන කට්ටිය අඩුයිනේ. ගුවනින් තමයි යන්න වෙන්නේ. එතකොට දූපත් රාජ්‍යයක්. අන්න ඒ වගේ රුමේනියාව කියන්නේ දූපත් රාජ්‍යයක් නෙවෙයි. බල්ගේරියාව රුමේනියාව ඊට වටේ රටවල් ගොඩක් තියෙනවා. ඒක රුමේනියාවට සම්බන්ධ එකම ෂෙන්ගන් රට තමයි බල්ගේරියාව. වරුණාම දැන් පරණ කාලයක් ඉඳන් තියෙන එක හංගේරියාව. ඒකට හංගේරියාව තමයි ෂෙන්ගන් දේශ සීමාව. ඒකට රුමේනියාව හංගේරියාව අතරේ දේශ සීමාව විවෘත වුණොත් තමයි රුමේනියාව දේශ සීමා අතරිනුත් ෂෙන්ගන් කලාපයට තුරුණා කියලා අදහස් කරන්නේ. නමුත් මේ මොහොතේ රුමේනියාව ෂෙන්ගන් වෙලා තියෙන්නේ අන්නර මෝල්ටාව නැත්නම් අයිස්ලන්තය. අයිස්ලන්තය දූපතක් වල දන්නේ. අන්න ඒ වගේ දූපතක් ෂෙන්ගන් වුණ ආකාරයට මම හිතනවා එහෙම කිව්වම ඔයාලට ලේසි තේරුම් ගන්න. ඒ කියන්නේ රුමේනියාව ඉඳලා ගුවනින් තව කොහේ හරි රටකට යන කෙනෙකුට විතරයි ෂෙන්ගන් වරප්‍රසාද හිමි වෙන්නේ. ඒක රුමේනියන් ජාතිකයන්ටත් එහෙමයි, රුමේනියන් නොවන අයටත් එහෙමයි. ඒ කියන්නේ රුමේනියාවත් හංගේරියාවත් අතර දේශ සීමාවේ තාමත් දේශ සීමා කටයුතු, ඒ කියන්නේ පරීක්ෂා කටයුතු සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් කියන්නේ රුමේනියාව ෂෙන්ගන් වුණාට ෂෙන්ගන් කලාපයේ තවත් රටකට යන්න හැකියාව තියෙන කෙනෙකුට යා යුතු වෙන්නේ අනිවාර්යෙන් ගුවන් මගින්ම පමණයි. තවත් සරල කරනවා නම් අපි හිතමු හුඟක් අයට මේ ඉතාලිය යන්න ඕනකම තියෙනවනේ. දැන් රුමේනියාවේ ඉන්න ගොඩක් අයට ඉතාලිය යන්න හිණ තියෙනවා. ජර්මන් ප්‍රංශය යන්න හිණ තියෙනවා. ඒක හුඟක් අය යුරෝ 4000 5000 පෝලන්තය යන්න හිණ තියෙනවා. ගොඩක් සල්ලි දීලා මේවට හොර ඩොකියුමන්ට් හදලා විවිධ ඒවා කරලා නැත්නම් බෝඩර් වලින් පැනලා මහා භයානක ක්‍රමවේද වලට මේ ඒවා කරනවා. ওই හුඟක් වෙලාවට තන් තැන් වල ඉන්න අය. ඉතින් ඒ කට්ටියට අහුවෙලා මේ වගේ ගූල්වලට අහුවෙලා සමහරු ඒ තමන් කැමති රටට යනවා. යන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් සමහරුන්ට දේශ සීමාවලදී අහුවෙලා හිරගෙවල් වල ඉන්න වෙනවා. නැත්නම් ආපහු රුමේනියාවට පිටුවහල් කරනවා. එහෙමත් නැත්නම් ඊටත් වඩා ලොකු විදිහට වංචාවක් කරලා කියලා අහුනොත් එහෙම ලංකාවට පිටුවහල් කරනවා. ඉතින් මේ රුමේනියාව ෂෙන්ගන් වෙන මාසෙකට කමාරකට කලින් මට ආංචි ආවා. අපි මට සම්බන්ධතා තියෙන කෙනෙක්ගෙන් ඒ වගේ ලංකාවට කෙනෙක්ව ඩිපෝට් කරලා තියෙනවා රුමේනියන් දේශ සීමාවේ, හංගේරියන් දේශ සීමාවේදී. ඒ තමයි එයා ලොකු මුදලක් දීලා පෝලන්තයට යන්න කියලා ඩොකියුමන්ට් හදලා තියෙනවා. බලනකොට ඒ ඩොකියුමන්ට් ව්‍යාජ ඒවා.
ඉතිං දීපු සල්ලිත් නෑ දේශීමාවේදී අහුවෙලා ඉන්දරු පවල්කාරයකින් උඩක් නාය තියෙන කෙනෙක් කියලා මට මගේ මිත්‍රයා කිව්වා. ඉතින් හරි දුකයි. ඉතින් මේ මිනිස්සයා කෙලිම ලංකාවට පිටුවහල් කරලා තියෙනවා. හිතන්නකෝ ණය වෙලා පොලියට සල්ලි අරගෙන හරි මොනවා හරි දෙයක් කරලා රුමේනියාවට ඇවිල්ලා රස්සාවකුත් කරගෙන ඉන්න අතරේ. යාට හොඳ රස්සාවකුත් තිබිලා තියෙනවා. රස්සාවකුත් කරගෙන ඉන්න අතරේ මේ බොරු හීන නිසා කියන්නේ හරියට හරි තොරතුරු නොදන්න කම නිසා අහුවෙලා ඒ මුදලත් නැති කරගෙන ලංකාවෙන් එහෙන් සල්ලි නැති කරගෙන මෙහි ඇවිල්ලා රස්සාව කරගෙන ඉන්න තැන හම්බුනෝ කන්න බොන්නත් හම්බ වෙන රුමේනියාවේ වෙන කිසිම රටක යුරෝපයේ ඒ දේ හම්බ වෙන්නේ නැහැ. ඉන්න අය කන්න අය හම්බ වෙන්නේ නැහැ. ඒතකොට එච්චර චාන්ස් එකක් තියෙන රුමේනියාව දාලා මේ එක එක බොරු හීන රටවල් වලට යන්න ගිහිල්ලා අන්තිමට කෙලවගෙන ලංකාවට ඩිපෝට් කරාම දැනෙන මානසික පීඩනයේ මානසික වේදනාව කොච්චරක්ද කියලා ඒ ඒ පුද්ගලයෝ තමයි දන්නේ. හැබැයි ඒ මේක කතාව අහන කෙනෙකුටත් ඉතින් හිතා ගන්න පුළුවන් මට ඒක වුණා නම් කොහොම වෙයිද නේද? ඉතින් ඒක නිසා හැමෝගෙම මං ඉල්ලනවා දැන් නම් මේ නීති විරෝධී කටයුතු අයින් කරන්න සම්පූර්ණ අතාරින්න. මීට කලිනුත් මං හැමදාම මගේ වීඩියෝ කිසිම එකක මං අනුබල දීලා නැහැ. බෝඩර් පනින්නවත් රටින් රටට නීති විරෝධී යන්නවත් මං කවදාවත් අනුබල දීලත් නැහැ, දෙන්නෙත් නැහැ. සමහරු මට චෝදනා කරන අඹත් පැන්නේ මේ සුවිස්සින්දලා මේ ඉතාලියට හොරෙන්නේ අපිට මොකටද බෑ කියන්නේ, නැත්තම් මමත් අනුබල දෙනවා කියලා. මං බෝඩර් පැන්නේ මීට අවුරුදු 35කට කලින්. ඒ කාලේ වගේ නෙවෙයි අද කාලේ. ඒ කාලේ කම්පියුටර්වත් තිබුණේ නැහැ. අද කාලේ තාක්ෂණයේ දියුණුවයි ෂෙන්ගන් කලාපයේ දියුණුවයි. ඒකට ෂෙන්ගන් කලාපයක් තිබුණේ නැහැ. එහෙම එකක් සාකච්ඡා වේවාවක් තිබුණේ නැහැ. අදහසක් කතාවක් තුළු තිබුණේ නැහැ. දේශ සීමා විවෘත කරනවා කියලා ඒ කාලේ වෙනයි. ඒ කාලේ දේවල් අදට ආදේශ කරන්න එපා. ඒ කාලේ අපිට විකල්ප තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අනිත් ඒ කාලේ ලංකාවේ භීෂණ තීච්ච කාලේ 88 89 කාලේ. එතකොට ඒ කාලේ ලංකාවට ගියා නම් අද සුදන්ත කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ කිසිම දෙයක් අද දවසට සම්බන්ධ කරන්න එපා. අද දවසට අදාළම නැහැ ඒවා. ඒ නිසා දැන් මතක තියාගන්න ඕන වැදගත් කාරණා කිහිපයක් මම ඔයාලට කියනවා රුමේනියාවේ ෂෙන්ගන් කලාපයේ වීම ගැන. රුමේනියාවේ ඉන්න කෙනෙක් මේ රුමේනියාව ෂෙන්ගන් කලාපයේ වීම නිසා ෂෙන්ගන් රටකට යන්න ඕන නම් අපි නිකන් උදාහරණ ඉතාලිය ගමු. මොකද හැමෝටම ඉතාලියට යන්න ඕන. අපි හිතමු දැන් ඔන්න රුමේනියාවේ බුකරස්ට් ඉඳලා ප්ලේන් එකකින් කෙනෙකුට ඕන වෙනවා මිලානෝ වලට යන්න. හරිද? එතකොට මේකට කළ යුතු අනුගමනය කළ යුතු දේ තමයි මුලින්ම ඔයාලා නිවාඩුවක් ගන්න ඕන ඔයාලා වැඩ කරන තැනේ. පළවෙනි දේ වැඩ කරන තැන නිවාඩුව අනුමත කරනවා නම් නිවාඩුව අනුමත කළ ඒගොල්ලෝ ලියුමක් දෙනවා නම් ඒ ලියුමත් අරගෙන ඒ වෙන මේ වෙනකොට ඔයාලට රුමේනියාවේ ID එක ලැබිලා තියෙනවා. මේ ID එකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගිය ගමන් පළවෙනින් ලැබෙන එක. මේ පළමු ID එකට රුමේනියාවේ බලධාරීන් විසින් ෂෙන්ගන් කලාපයෙන්කට යන්න ඔයාලට ඉඩ දෙවිද නොදෙවිද කියන එක තීරණය වෙන්නේ ඒ බලධාරියාගේ අතේ. ඒක මතක තියාගන්න හොඳටම. මොකද හේතුව රුමේනියාවේ බුකරස්ට් එයාපෝර්ට් එකෙන් පිටත් වෙනකොට ෂෙන්ගන් රටක් වුණාට අනිවාර්යෙන් පාස්පෝර්ට් එකද ID එකද විශේෂයෙන් ඕගොල්ලන්ගේ අපේ චෙක් කරනවාමයි. ඒ චෙක් කරන්නේ ඔයාලා ගුවන් ගමනක් නිරත වෙන නිසා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මම ජර්මනී ඉඳලා ඉතාලියට යනවා නම් ඒ ඉතාලියට යන සියලු දෙනාගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීම සිද්ධ වෙනවා. මොකද ගුවනින් යනකොට ෂෙන්ගන් කලාපය ඇතුලේ තමයි පරීක්ෂාවක් නැහැ. ඒ කියන්නේ බැහැල යනකොට පරීක්ෂාවක් නැහැ. දැන් අපි හිතමු දැන් ඔයා රුමේනියාවේ බුකරස්ට් ඉඳලා මිලානෝ ගිහිල්ලා මිලානෝ බහිනවා නම් බැහැල ඉතාලිය ඇතුලට යනකොට ඔයාට පරීක්ෂාවක් වෙන්නේ නැහැ. නමුත් පිටත් වෙන තොටුපොළේදී එතකොට ඒ වගේම තමයි ඉතාලියෙන්ද රුමිනියාවට යද්දිත් ඔයාට පිටත් වෙන තැනදී ඒගොල්ලෝ චෙක් කරනවා ඔයා ඉතාලියේ නීත්‍යානුකූලව ඉන්න පුළුවන් කෙනෙක්ද නැත්නම් ෂෙන්ගන් කලාපයේ කිසියම් හෝ රටක නීත්‍යානුකූලව ඉන්න පුළුවන් කෙනෙක්ද. ඒ වගේම තමයි රුමිනියාවෙන් පිට වෙද්දී ඒගොල්ලෝ බලනවා පිට වෙන මොහොතේදී ඔයා ෂෙන්ගන් කලාපයේ එහෙම සංචාරයක් කරන්න ඔයාට සුදුසුකම් තියෙන කෙනෙක්ද කියලා. පැහැදිලිනේ. يعني වීසා චෙක් කිරීමක් නෙවෙයි. يعني යන රටට වීසා චෙක් කිරීමක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් ලංකාවෙන් වා ඔය රටකට යන්න යනවා නම් ලංකාවේ කොළඹ කටුනායක එයාපෝර්ට් එකේදී පරීක්ෂා කරන්නේ ඒ ගමනාන්තයේ සිද්ධ වෙන රටට වීසා තියෙනවද කියලානේ. නමුත් දැන් රුමේනියාවෙන් මේ ෂෙන්ගන් වෙච්ච නිසා රුමේනියාවෙන් මේ බලන්නේ ඒ ගමනාන්තයේ තියෙන රටට වීසා තියෙනවද නැද්ද කියන එක නෙවෙයි. මොකද ගමනාන්තයේ තියෙන රට ෂෙන්ගන් රටක් නිසා යන්න පුළුවන් ඔයාට. හැබැයි ඔයාට යන්න පුළුවන් වෙන්න නම් රුමේනියාවේ ඔයා නීත්‍යානුකූලව ඒ කිසි බාධකයක් නැති තැනකට ඇවිල්ලා තියෙනවා. මොනවාද මේ බාධක? එකක් තමයි වා නිවාඩු අනුමත කරගෙන තියෙන්න ඕන. මතක තියාගන්න නිවාඩු අනුමත කරගන්න නැතුව නිකන් නම් වාට දැනට
අනාගතයේ කියන්න බෑ බෝඩරේ කැරියට පස්සේ එතනින් පරීක්ෂාවක් නොවන නිසා කෝච්චිය බස් එකේ ඔයාලට යන්න පුළුවන් වෙයි. නමුත් දැන් ගුවන් ගමනක් සිද්ධ වෙන හන්දා ඔයාලගෙන් ඒක ඉල්ලන්න පුළුවන්. හරිද? දෙවෙනි කාරණේ තමයි ඔයාලගේ ගිය ගමන් අපි තුම අයිඩිය කරගෙන තාම සුමානේ 2යි මාසය 2යි. එහෙම අලුත් අයිඩිය එකකට ඒ කියන්නේ ඒක නවතවතාවක් අලුත් කරගන්න ඔයාලා දන්න පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක නේද? ඒ දෙවෙනි ස්ටෙප් එකේ අයිඩිය එකක නම් මං හිතන්නේ කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. එතන වයිස්තාවර වින්න කෙනෙක්. එතකොට ඒක ඔයාලට පෙන්වන්න පුළුවන්. පාස්පෝර්ට් එකත් එක්ක ඒකත් පෙන්වන්න. අනිවාර්යෙන් පාස්පෝර්ට් එක ඕන. පාස්පෝර්ට් එක පෙන්වන්න ඕනමයි. ID විතරක් බෑ. ID එකයි පාස්පෝර්ට් එකයි පෙන්වුවහම ඔයාලට පෝලන්තෙට, ජර්මනියට, ඉතාලියට ඕනෑම ෂෙන්ගන් රටකට අද දවල් අදින් පස්සේ يعني හෙට උදේ ඉඳලා අද හතරේ 12 ඉඳලා ඔයාලට පුළුවන් කම 12 නෙමෙයි දැන් වැඩි පටන් ගන්න තියෙන්නේ. දැන් මේ දැන් 31 දවස කොහමරි දැන් පුළුවන්කම තියෙන ඕගොල්ලන්ට ඒ උන් රටකට යන්න. ඒ නිසා කිසිම තරවකාරයෙකුට සල්ලි දෙන්න ඕනේ නැහැ, බෝඩර් පනින්න ඕනේ නැහැ, මොනවත් ඕනේ නැහැ. හැබැයි රුමේනියාවේ නීත්‍යානුකූලව නීත්‍යානුකූලව ඔයාලට ලීව් එකක් ඉෂුව කරලා තියෙනවා නම් සුමානයකට හරි කීයකට හරි ඒ අදාළ රැකියා කරන ආයතනයේ ඔයාලට යන්න පුළුවන්. රැකියා කරන ආයතනයේ ලීව් එක ඉල්ලන හේතුව මේකයි. ඒ තමයි ලංකාවේ විතරක් නෙමෙයි විශේෂයෙන් නේපාලයේ වගේ රටවල් කීපයක අය, පකිස්තානයේ, ඉන්දියාව වගේ රටවල් කී අය දේශ සීමාවලින් පැනලා ගිහිල්ලා අහුවෙලා තියෙනකොට තියෙන ලොකුම අර්බුදය තමයි රුමේනියාවට රැකියාවකට දෙන්නේ. ඔයාලා දන්නව දැන් මගෙන් ඔය මට CV දාලා මේ ශ්‍රී ලංකා කන්සල්ටන්ට් එකකින් රුමේනියාවට යන්න ඉන්න අයගෙන් එන ලොකු චෝදනාවක් තමයි මේ වර්ක් පර්මිට් ප්‍රමාදේ. මට දැන්ටත් ඒ චෝදනාව තියෙනවා. මොකද බලාපොරොත්තු වෙන මාස දෙකෙන් තුනෙන් ලැබෙන වර්ක් පර්මිට් සමහර ලාට ඔයාලට මාස 6-7කින් තියෙනවා. සමහර ඒවා ලැබිලා තියෙනවා, සමහර ඒවා තාමත් ලැබිලා නැහැ. තාමත් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මේ වීඩියෝ එක බලන නැති ඒගොල්ලොත් ඒගොල්ලෝ දන්නවා තමන්ට ඒ අතිරින්ද බලපෑමට වෙලා තියෙන ප්‍රශ්නේ. මොකද ඒ ප්‍රමාද නිසා. ඒකෝ එච්චර ප්‍රමාද වෙලා එච්චර කටු කාලා එච්චර අමාරුවෙන් රුමේනියාව විසින් වර්ක් පර්මිට් එකක් ඉෂ්‍යු කරන්න, ඒ කියන්නේ IGI එකෙන් මේ ලංකාවේ තියෙන රුමේනියානු තානාපති කාර්යාලයට වීසෙක දෙන්න කියලා එකක් නිකුත් කරන්නේ, අවසර පත්‍රයක් නිකුත් කරන්නේ විශාල සොයා බැලීමකින් විශාල පරීක්ෂාවකින් පස්සේ. ඒක ඒ කාර්යාලය ඇතුළේම මාසයක් නැත්තම් මාසෙකමාරක් ඒගොල්ලෝ පරීක්ෂා කරනවා. ඒක ඒ අතරතුරේ කාලයේදී අපොයින්ට්මන්ට් එකක් හම්බ වෙනවා අර රැකියාව ඔයාට දෙන කෙනාට. රුමේනියන් ජාතිකයාට එතනට ගිහිල්ලා ඔයාගේ ඩොකියුමන්ට් මේව කළා, මට මෙන්න මෙයා ඕන, මෙන්න මේකට ඕන කියලා රටේ නැති ඒවා පෙන්නලා මෙහෙනුත් සෑහෙන ප්‍රොසීඩියර් එකක් තියෙන ඔක්කොම කරලා ඉවරලා අන්තිමට ඒක ඇපොයින්ට්මන්ට් එක සමහරට ඒගොල්ලන්ට මාස දෙක තුනකට පස්සේ හම්බ වෙන්නේ. එහෙම ප්‍රශ්න කීපයක් නිසා තමයි ඔය අගෝස්තු සැප්තැම්බර් වලට මේ ප්‍රමාද වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලා ඒ අදාළ පුද්ගලයා රුමේනියන් ජාතිකයා විසින් වගකීම බාර ගන්නවා කියලා තමයි අර ලංකාවේ කෙනාව රුමේනියාවට ගින්න ගන්න රුමේනියන් තානාපති කාර්යාලේ වීසාව ලබා දෙන්නේ අන්න රුමේනියන් ජාතිකයා වගකීම් බාරගත්තට පස්සේ. ඒකට එහෙම වගකීම් බාරගත්ත කෙනෙක් ඒ වගකීම බාරගෙන එතෙන්ට ඇවිල්ලා ID එකත් හදලා ඒව කරගෙන ඉන්න අතරේ මේ ආපු පුද්ගලයා අර රුමේනියන් ජාතිකයාට පොල්ල තියලා පනිනවා නම් රුමේනියානු බලධාරීන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. පැහැදිලිද? මං හිතනවා මේ හොඳටම පැහැදිලි කියලා. රුමේනියානු බලධාරීන් කැමති නෑ තමන්ගේ රටේ පුරවැසියෙක් මෙච්චර අමාරුවෙන් මෙච්චර විශ්වාසයක් තියලා මේ වගේ ලංකාවෙන් කෙනෙක් ගෙන්න ගත්තට පස්සේ ඒ පුද්ගලයා පොල්ල තියලා මාරු වෙන හදනවා නම් ඒකට පුතෝ ඉඩ දෙන්නේ නෑ රුමේනියන් බලධාරීන්. මොකද ඉම්ස් කැමති නෑ ඒක. මොකද ඉම්ස්ගේ රටට සේවකයෝ රැකියාව සඳහා මිනිස්සු අවශ්‍ය නිසයි මේ වීසා බලපත්‍රයක් දීලා ඔයාලව ගෙන්න ගන්න. ඔයාලට මේ රට ලෝක විහාරයෙන් මේ පැනලා දුන්නා නෙවෙයි. ඒ නිසා ඒ අත්දැකීම ගොල්ලන්ට තියෙන බෝටරලි දහුවිච්චයි පාපොච්චාරණ වලින්. ඉතින් ඒ නිසා ඒ වගේම ෆැමිලි වලින්. මොකද රුමේනියාවේ මේ මිනිස්සු තමන්ගේ සේවයට ආපු කෙනා පැනලා ගියාම මේ මිනිස්සු පොලිසියට පැමිණිල්ලක් දානවා. ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව තක. මෙන්න මේ මිනිහා මං ගෙනා, මේ මිනිහා විශ්වාස කරලා ගෙනා, මේ සුමානියක් දැය වැඩත් කරා, ID එකත් අදලා දුන්නා මාසෙ මෙච්චර කල්. මෙන්න මේ මිනිහා අතුරු දහන. ඒ මිනිස්සු අනිවාර්යෙන් පැමිණි කළ යුතු නැත්නම් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා ඒ පැමිණි කරාට පස්සේ මේ සියල්ල කම්පියුටර් ගත වෙනවා. මතක තියාගන්න, එහෙම පැනලා ගිය අයට ඉතාලියේදී වෙන්න පුළුවන්, ජර්මනිදී වෙන්න පුළුවන්, තව කොහේද වෙන්න පුළුවන්. දැන් අදින් පස්සේ ඒගොල්ලන්ට ඒ රටවලට ගිහිල්ලා ඩොකියුමන්ට් හදන්න යද්දී රුමේනියාවේ තමන්ව ගෙනාපු කෙනා පැමිණිල්ලක් දාලා තියෙනවා නම් ඒක යන්නේ ෂෙන්ගන් පැමිණිල්ලක් විදිහට.
මතක තියාගන්න ඔයාලා පැනලා යන්න හදන්න එපා නීත්‍ය අනුකූල නැතුව ඒ කියන්නේ හරියට රැකියා කරන ආයතනයේ අවසරයේ හා ඒගොල්ලන්ගේ ඉල්ලාස් වෙලා අර ඔයාලට ලියුමක් හම්බුනා අන්තිමට නේද ඉතින් ඒ වගේ දේවල් නැතුව ගිහිල්ලා අන්තිමට මේ කට්ටිය පැමිණිලි කරලා තිබුණොත් පොලිසියට ඔයාලට කවදාවත් අනිත් ෂෙන්ගන් රටෙන් ඔයාලා යන ෂෙන්ගන් රටෙන් ඔයාලට ජොබ් එකක් ලැබෙන්න පුළුවන් ගෙයක් ලැබෙන්න පුළුවන් හැමදේම ලැබෙන්න පුළුවන් යාළුවෝ ඉන්න පුළුවන් මචාන් වරෙන් මචාන් කියලා කියන අය නමුත් ඔයාලට එහේ ඩොකියුමන්ට් නම් හදන්න ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැත්තේ මේ මුළු ෂෙන්ගන් කලාපයම එකම කම්පියුටර් ජාලයකට සම්බන්ධ නිසා. කොහේ හරි තැනකින් ඔයාලට පැමිණිල්ලක් දාලා තියෙන ෂෙන්ගන් රටකින් ඔයාලට විරුද්ධව ඒ පැමිණිල්ල එළියට එනවාමයි ඔයා කොහේ රජ ෂෙන්ගන් රටකට ගිහිල්ලා වර්ක් පර්මිට් එකක් හරි අයිඩෙන්ටිටියක් හරි රිෆ්‍යුජි එකක් දාන්න ගියත් ඒත් අර කෙනිය. දැන් හොඳට මතක තියාගන්න මේ ටික තමයි මට වැදගත්ම විදියට ඔයාලට කියන්න ඕනකම තිබ්බේ. ඒ වගේම තව කාරණයක් කියන්න තියෙනවා ඒ තමයි රුමේනියාවට දැන් යන අයට ලංකාවෙන් වීසා ඉෂූ කරද්දී දැන් ඉෂූ වෙන්නේ අදින් පස්සේ ෂෙන්ගන් වීසාවක්. හැබැයි මේ ෂෙන්ගන් වීසාවක් නිකුත් කරාට ඔයාලා රුමේනියාවට යා යුතුමයි පළවෙනියෙන් ඔයාලට වෙන රටකට ගිහිල්ලා බහින්න බෑ මේ ෂෙන්ගන් වීසකෙන්. මොකද දැන් ඔයාලට පේන්න පුළුවන් ෂෙන්ගන් කලාපය සඳහා වීසාව නිකුත් වෙලා තියෙනවා ලංකාවේ කොළඹ එම්බසියෙන් වීසාව ගන්න කෙනාට හිතන්න පුළුවන් අම්මට සරි ෂෙන්ගන් වීසේ ගන්න දැන් මෙතෙක් කල රටවල් 27ක් ෂෙන්ගන් කලාපයේ තිබුණා අදින් පස්සේ මේ 27 29ක් බාටපත් වෙනවා 29 බාටපත් වෙන්නේ රුමේනියා සහභාගීරය ඇතුළේ ඡන්ද දැන් මට රටවල් 29කට යන්න පුළුවන් එහෙනම් මට දැන් කොළඹින් කෙලින්ම ඉතාලියට යන්න පුළුවන් කියලා එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට එහෙම කරන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් රුමේනියාවට යා යුතුමයි පළවෙනියේ. මොකද ඔයා රුමේනියන් එම්බසියෙන් වීසෙක් ගන්න, රුමේනියන් ජාතිකයෙක් ඔයා ස්පොන්සර් කරලා තියෙන්නේ, ආයතනයක් හරි කම්පැනියක් හරි කවුරු හරි. ඔයා එනකන් ඒ රුමේනියාවේ ආයතනේ බලාගෙන ඉන්න, ඔයාට නවාතැන් සූදානම් කරලා තියෙනවා, ඔයාට කැම්බිම සූදානම් කරලා තියෙනවා, ඔයාට රැකියාව සූදානම් කරලා තියෙනවා, ඔයාගේ ඩොකියුමන්ට් ඔයා රුමේනියාවට ආවට පස්සේ ඔයාගේ අයිඩෙන්ටිටි එක අනිත් දේවල් හදන්න එයා සූදානමින් ඉන්න. එහෙම සූදානමින් ඉඳෙද්දී ඒක දැන දැන ඔයාට වෙන රටකට බහින්න කිසිම විදියකට ඉඩක් නැහැ. හොඳට මතක තියාගන්න ඒක කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙනවා. ඔයා යුරෝපයේ ඉඳලා ඔයාට PR එක හම්බුනාම එතකොට ඔයාට පුළුවන් ලංකාවට ඕන මේ ෂෙන්ගන් ඕන රටක ඉඳලා යන්නත් පුළුවන් ඕන රටකට ආපහු එන්නත් පුළුවන්. එතකොට ඔයාට ඉතාලියේ පර්මිස් සොජෝර්න් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාට ඕන රටකට ඇවිල්ලා බහින්න පුළුවන් යුරෝපේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ඉස්සරත් එහෙමයි අදත් එහෙමයි. ඒක වෙනසක් නැහැ. එතකොට ඔයා ඉතාලියටම බහින්න ඕනේ නැහැ. නමුත් පළවෙනි වතාවට එන අය අනිවාර්යෙන් ඒ වීසාව ලබා දුන් එම්බසියට අදාළ රටට ගොඩ බැසිය යුතුමයි. ඒකත් තාවැදගත්. ඒ වගේම අනිත් එක තමයි රුමේනියාව ෂෙන්ගන් නොවුනේ රුමේනියාව බල්ගේරියාව ෂෙන්ගන් නොවුනේ විශේෂ හේතු දෙකක් නිසා. හේතු දෙක තමයි එකක් රුමේනියාවට අවට රටවල් වලින් රුමේනියා සහ බල්ගේරියාවට අවට රටවල් වලින් අනවසර සංක්‍රමණයෙන් ඇතුළු වීම. අනිත් හේතුව තමයි රුමේනියාව ඇතුලේ අනවසර සංක්‍රමණිකයින් ගොඩාක් ඉන්නවා කියලා අනිත් ෂෙන්ගන් රටවල් විශ්වාස කිරීම. හරිද? කාරණා දෙක පැහැදිලි ඉන්නේ. මේ දෙකටම අනිත් රටවල් කැමති නෑ. විශේෂයෙන් රුමේනියාවෙන් දේශ සීමාව තියෙන හංගේරියාව, හංගේරියාව ඔස්ට්‍රියාව, ඔස්ට්‍රියාව ජර්මනි, ඔතනින් ඔය කිසි රටක් කැමති නෑ අනවසර සංක්‍රමණිකයන් රුමේනියාවේ සිට ඒ රටවලට එනවට. ඒ නිසා ඒගොල්ලෝ ෂෙන්ගන් දෙන්න මෙච්චර පරක් වුණා. දැන් රුමේනියාව සහ බල්ගේරියාව වටේ තියෙන දේශ සීමා තියෙන රටවල් වල දේශ සීමා ඉතා තදින් පරීක්ෂාවට ලක් කරනවා. මීට පස්සේ සල්ලි දීලවත් වෙන වෙන දේවල් කළවත් අපි තුමු තුර්කියේ ඉන්න කට්ටියට තුර්කියේ දේශ සීමා තියෙන බල්ගේරියාවත් එක්කලා ඊට පස්සේ සර්බියාව තියෙනවා සර්බියාව ඊට ඒ වගේ ඔය කොසෝවෝ ඒ වගේ රටවල් තියෙනවා ඊට පස්සේ යුක්‍රේනයේ තියෙන අනිත් පැත්තේ නේද ඒ රටවල් වල ඉන්න අයට ඒ කියන්නේ රුසියාව ඉඳලා යුක්‍රේනයට ඇවිල්ලා එහෙම එන්න පුළුවන් කියලා හිතන අය ඉන්නවා. රුසියාවෙත් ගොඩක් අය ඉර වෙලා ඉන්නවා. යුරෝපයට පැන ගන්න බිදියක් නැතුව ඒ අයට රුමේනියාවට ඇවිල්ලා එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද රුමේනියාවේ බාහිර දේශ සීමාවල් ඒ කියන්නේ මින් ඉදිරියට දැඩි පරීක්ෂාවට ලක් කරනවා. වෙනම පොලිස් බල්ලෝ දාලා හෙලිකොප්ටර් දාලා එහෙම ලොකු පරීක්ෂාවක් සමහරවිට වැටක් ඉදි වෙන්නත් පුළුවන්. අර කටුකම්බි රෝල් දාපු වැටවල් ඉදි වෙන්න පුළුවන්. මොකද ෂෙන්ගන් කලාපයේ බාහිර දේශ සීමා සියල්ලකම ඒ විදිහට කටුකම්බි වැටවල් ගහලා තියෙන හුඟක් වෙලාවට තුර්කියයි බල්ගේරියා අතර. ඊට පස්සේ ඒ වගේම අපි තුමු දැන් සර්බියාව පවා සර්බියාවයි මේ හංගේරියාව අතර පවා අර විදිහට මේ කටුකම්බි වැටවල් තියෙනවා.
ඒක නිසා ඒකේ ඒවයි පණින්න යන්න ඒවයි මෙව කරන්න ඉතා සීරුයි වෙඩි කන්න සිද්ධ වෙනවා. ඉතින් ඒව හොඳ කල්පනායි තියාගන්න. ඒ වගේ අවදානම් දේවල් කරන්න යන්න එපා. එහෙම නැත්තේ තාම රුමේනියාවට හංගේරියාව එක විතරයි. මොකද ෂෙන්ගන් දේශ සීමාවක් නිසා නමුත් හංගේරියන් දේශ සීමාවේ ඉතා තදින් පරීක්ෂාවල් සිද්ධ වෙනවා. මොකද රුමේනියාවට තාම ගොඩබිම් දේශ සීමාව විවෘත කළා නෑ. විවෘත කරනවාද නැද්ද තීරණය වෙන්නේ මෙන්න මේ අදින් පස්සේ යම් කාලයක් පරීක්ෂාවන්ට ලක් කරලා ඒ පරීක්ෂාවන්වල ප්‍රතිඵල අනුව තමයි. ඒ ප්‍රතිඵල නරක නම් රුමේනියාවට මේ ෂෙන්ගන් වීමේ අර දේශ සීමා ප්‍රතිඵලය ලබන්න තව ගොඩක් කල් යන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අපරාධයක් ඒ රටට කරන්නත් එපා. මොකද ඔයාලා එහෙම කරනවා කියලා කියන්නේම ඔයාලට ඔයාලා ඩිපෝට් වෙයි, ඔයාලට මේ වෙයි. නමුත් ඒ හොඳ රටකට ඒ රට ආසයි අර හැම සම්පූර්ණ පූර්ණ ෂෙන්ගන් කලාපයේ විදිහට ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒ ක්‍රියාත්මක වෙන්න බැරි වෙලා තියෙන්නේ අපේ ලංකාවේ විතරක් නෙවෙයි මේ වගේ රුමේනියාවේ ඉන්න සංක්‍රමණිකයන් නිසා. ඒක හොඳට මතක තියාගන්න. ඒ தත්ත්වය ඇති කරගෙන අපේ මූණ වල දැලි ගා ගන්න එපා. තමන් විහිම්ම රුමේනියාව තුළ ඉන්න මිනිස්සු හරි නරකයි කියලා. ඒ වගේම මේ වීඩියෝ එකේ මම තවත් එකක් කියන්න ඕන. සයිප්‍රසේ විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ ෂෙන්ගන් කලාපයට ඇතුල් වෙන්න ඉල්ලලා තාම ෂෙන්ගන් අවසරය නොලැබුණු රටක් විදියට. දැන් සයිප්‍රසේත් ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ටත් මම වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. මේකෙම කියන්නම් ඇයි සයිප්‍රසේට තාම ෂෙන්ගන් අවසරය නොලැබෙන්නේ. ඒකට හේතුව තමයි ඔයාලා දන්නවා සයිප්‍රසේ උතුරු කොටස නිකෝසියා වලින් උඩ කොටස තුර්කියට අයත්. එතකොට සයිප්‍රස් දෙකට බෙදිලා තියෙන කියන්නේ බෙදුම් වාදයක් ඇවිල්ලා තුර්කි කොටසයි ග්‍රීක කොටසයි කියලා වෙන් වෙලා තියෙන්නේ. ග්‍රීක කොටස තමයි ලංකාවට ගොඩක් දුරට ඉන්නේ. එතකොට තුර්කි කොටසටත් යන්න එන්න පුළුවන්. ඒක නම් ලොකු දේශ සීමා බාධකයක් නෑ. එතන එක්සදාන්තගේ හමුදාව ඉන්නව අතරමැද. නමුත් තුර්කි කොටසේ ඉඳලා ග්‍රීක කොටසට එන්න යන්න ගොඩක් අයට පුළුවන් ලේසියෙන්. එතකොට අන්න ඒ නිසා තුර්කියේ ඉන්නවා ගොඩක් අනවසර සංක්‍රමණිකයන්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔය සිරියාව වගේ රටවල් වලින් ආපු අය, ඒකට අරාබි රටවල් වලින් ආපු අය නේද? එහෙම යුරෝපයට පැනගන්න ඉන්න ඇෆ්ගනිස්තානයෙන්, පාකිස්තානයෙන් ආපු අය ඉන්න ගොඩක් තුර්කියේ, ලංකාවෙන් ආපු අය තුර්කියේ ඉන්න. තුර්කියේ ඉන්න සරණාගතයින් අන්න අර සයිප්‍රසේ තියෙන තුර්කි කොටසට එන්න ලේසියි ඒගොල්ලන්ට. ඒකට ඇවිල්ලා එතනින් මේ සාමාන්‍ය සයිප්‍රසේ අනිත් ග්‍රීක කොටසට ඇවිල්ලා ඒ ෂෙන්ගන් වුණොත් එහෙම ඒ ග්‍රීක කොටසෙන් ඒගොල්ල අනිත් යුරෝපේ රටවල් වලට පණීවි කියලා ගැටලුවක් ඇති වෙයි කියලා එහෙම යුරෝපා සංගමයට බයක් තියෙනවා. ඒ බය නිසා තමයි ඒ වගේම ඒ වගකීම තාමත් තහවුරු කරලා එහෙම වෙන්නේ නැහැ කියලා දෙන්න සයිප්‍රස් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ අසමත් වීම තමයි සයිප්‍රසයට තාම ෂෙන්ගන් කලාපයට ඇතුල් වීමට ඉඩක් නැත්තේ. ඉතින් මේ තුර්කි සයිප්‍රස් අර්බුදයේ නිම වෙන එක තව කොයි කපේක වේවි කියලා කාටවත් හිතා ගන්න බෑ. ඉතින් එහෙම එකක් අපි දන්නේ නැහැ. කොමුණත් කාටවත් කියන්න බෑ. මොකද ලෝක දේශපාලනයේ වෙනස් වෙන විදිය ගැන, විශේෂයෙන් සයිප්‍රසය ගැන වත් මොන රටක් අද අපිට ලංකාව වෙනවා කියන්න බැරි. ලංකාව හෙට දවසම හෙට අනිත් දෙන්න තියෙන ඡන්දේද නැද්ද කියලා කියන්න බැරි. අපි කොහොමද මේ සයිප්‍රසයේ තුර්කියයි තියෙන අර්බුදයේ ගැන කතා කරන්නේ? ඒ නිසා ඒක කතා කරලා වැඩක් නැහැ. ඕක තමයි හේතුව සයිප්‍රසයට ෂෙන්ගන් නොලැබීම. ඒ වගේම ඊළඟ කාරණේ තමයි රුමේනියාවේ ෂෙන්ගන් වුණාට පස්සේ දැන් ලංකාවට ජොබ් වලට එන්න පුළුවන්ද බැරි වේද කියලා ලංකාවේ ඉන්න අයගේ හැමෝගෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට සිය ගාණක් ඊමේල් සහ WhatsApp message ඇවිල්ලා තියෙනවා ওই ප්‍රශ්නෙත් අහලා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මම මේක thumbnail එකෙත් දාන්නේ රුමේනියාවේ ෂෙන්ගන් වුණා දැන් මොකද වෙන්නේ? ඔන්න දැන් මොකද වෙන්නේ කියන එකට දැන් උත්තරේ දෙන්නම් මම. රුමේනියාව කියලා කියන්නේ මේ වෙනකොට විශාල වශයෙන් රැකියාව සඳහා මිනිසුන් අවශ්‍ය කරලා තියෙන රටක්. එතකොට විදේශ ශ්‍රමිකයන්ද කවුද කියලා දාලා නැහැ. ඒගොල්ලන්ට ඒ ශ්‍රමිකයන් අවශ්‍යයි. එතකොට ඒ ශ්‍රමිකයන් අවශ්‍ය නිසා ඒ රටේ එක අභ්‍යන්තර ඒ රටට අවශ්‍යතාවයක්. එතකොට ෂෙන්ගන් කලාපයට ඇතුළු වුණා කියලා රුමේනියාවේ ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න රුමේනියාවට තහනමක් නැහැ. පැහැදිලි නේද? ඒ නිසා ඒ වගේම තමයි පෝලන්තේ. දැන් හිතන්නකෝ පෝලන්තේට පෝලන්ත ෂෙන්ගන් වෙලා ගොඩක් අය. නමුත් පෝලන්තේ අපේ කට්ටිය කොච්චර ආවද ලංකාවේ නේ? ගොඩක් උරට මෑත කාලෙන් එන්න හම්බ වෙන්නේ නැහැ. දැන් දෙන්නේ නැහැ ලේසියෙන් වීසා. දැන් අහුවෙන්නත් එපා කාටවත්. පෝලන්තේ එනවා කියලා කියනකොට රුමිනියාව හරි කොහේ හරි ඇවිල්ලා යන එක වෙනයි. නමුත් ලංකාවෙන් හරි අසීරුයි දැන්. එතකොට ලංකාවෙන් ඒ වගේම ලිතුවේනියාවට කියාවට එන අය ඉන්නවා, ස්තෝනියාව මේ ලැත්තියාවට එන අය ඉන්නවා නේද? ඒ වගේම ඒ සඳහා ඉතාලියට, ජර්මනියට එන අය පවා ඉන්නවා. එතකොට ඒවත් ෂෙන්ගන් රටවල්. ෂෙන්ගන් වීම කියලා කියන්නේ
ඒ අදාළ රටට රැකියාවකට එන්න බැරි වෙන බාධකයක් නෙවෙයි. ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න. ඉතින් ඒ නිසා වඩා වැදගත් දේ තමයි රුමේනියාව ෂෙන්ගන් උනත් ලංකාවේ රුමේනියානු තානාපති කාර්යාලයක් තියෙනවා. ඒ තානාපති කාර්යාලයෙන් රුමේනියාවේ නීති රීතිවලට අදාළව ඔයා ඒ අදාළ ඩොකියුමන්ට් සම්පූර්ණ කරලා සියලු දේ සිද්ධ වෙනවා නම් රුමේනියාවට කැමති ඕගොල්ලන්ව ලංකාවෙන් බාර ගන්න. දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි රුමේනියාවේ එහෙමනම් රැකියාව වෙනදකට මොකද වෙන්නේ? රැකියාව වෙනද පොළට මං කියන්නේ ඉතාම සතුටුයි. මං ඒකත් මේ thumbnail එකේ දානවා. මම මේ ඒජන්සි කාර්යයක් කියලා වරදවල වටහා ගන්න එපා. එහෙම එකක් කරනව නෙවෙයි. නමුත් ඔයාලට උදව්වක් විදිහට මේක කරන්නේ. දැන් මං ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඉඳලා මේ රුමිනියාවට රැකියාවලට අර ශ්‍රී ලංකට ගසල්ටට ගත් එක එකතු වෙලා මං උදව්වක් කරනවා ඒගොල්ලන්ට. ඒතකොට ඒ අපේ ලංකාව ඇයට. එතකොට ඒ උදව්වේදී මං තේරුම් ගත්ත දේ තමයි ඒකේ සාර්ථකත්වය නිසා විශේෂයෙන්ම රුමිනියාවේ තානාපති කාර්යාලය වගේම රුමිනියාවේ ඇතුලේ තියෙන ඒ රැකියා ආයතන රැකියා ලබා දෙන ආයතන ඒජන්සි කියලා කියන්නේ නේද? ඒ ආයතන අපිත් එක්ක ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙන නිසා මේ වෙනකොට අපිට කිව්වම හිතන්න එපා මට කියලා. නමුත් මේ අපි කියලා අදහස් කරන්නේ මේ යන මේ මේ ස්ට්‍රක්චර් එක මේ ක්‍රමවේදය යටතේ ඉන්න එක ඇයට විශාල වශයෙන් වේකන්සි ඇවිල්ලා තියෙනවා. දැන් අලුතෙන් ආපු දේ තමයි හුඟක් වෙලාවට රුමේනියාවේ මෙතෙක් කාලයක් පඩි තිබුණේ යුරෝ 550 ඉඳලා 550 600 700 එහෙම තමයි පඩි ගියේ කැම්බිමි දුඟිටුන් දීලා. එතකොට දැන් ඔෆර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හදිසි ඉල්ලීමක් තියෙනවා රුමේනියාවේ ගාමන්ට් වලට. ඒ කියන්නේ මහාන ආයතන ලංකාවේ ගාමන්ට් කරන ওই ගෑන්ලයින් පිරිමිලා ගොඩාක් ලංකාවේ ගාමන්ට් වල ඉන්නේ. අන්න ඒ අයට ලොකු චාන්ස් එකක් තියෙනවා. මොනින් මේගොල්ලෝ වීසා ලබා දෙනවා කියලා තියෙනවා. මොකද ඒ හදිසි අවශ්‍යතාවයක් නිසා ඒගොල්ලන්ට කැම්බීමයි ඉඳුන් හිටුන් ඔක්කොම දීලා යුරෝ 800ක් අවම පඩියක් ලැබෙනවා. ඉතින් යුරෝ 800ක් කියන්නේ රුපියල් 270,000ක් විතර දැනට තියෙන විනිමය අනුපාතික යනවා. මේ දැන් මේ මම මේ කතා කරන මොහොතේ තියෙන අනුපාතය යනවා. ඉතින් 270,000ක් කැම්බිමත් දීලා ලැබිලා ඉන්නේ ඉදුන් හිටුනුත් ලැබිලා 270,000ක් ලංකාවේ ගාමන්ට් එකක වැඩ කරන ළමයෙකුට රුමේනියාවේ ගාමන්ට් එකක වැඩ කරන්න ඇවිල්ලා ලංකාවේ තරම් කට්ටකුත් නැහැ නේද? ලංකාව වගේ එහෙම ටාගට් කවර් කරන්න කියලා නීති විරෝධී දේවල් කරන්නේ නැහැ. මොකද අපි දන්න ලංකාවේ ගාමන්ට් වල ශ්‍රමයේ ලොකු සූරාකෑමක් තියෙනවා. පෞද්ගලිකව අපි දන්න ගොඩක් අය ඉන්නේ හරි දුකක් විඳින ඒගොල්ලෝ. එහෙම ශ්‍රම සූරාකෑමක් මේ රටේ සිදු වෙන්නේ නැහැ රුමේනියාවේ. ඉතින් ඒ සියලු දේවල් වලට හැබැයි ඉතින් ඔයාලට ඒ මූලික වියදම දරන්න සිද්ධ වෙනවා ලංකාවෙන් පිටවීම තදා ඒ සියලු දේවල් කරාට පස්සේ රුමේනියාවට ඇවිල්ලා ඔයාලට ඉතාම හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කම ලැබෙනවා. ඒ ගාමන්ට් ක්ෂේත්‍රයේත් පවා. මොකද රුමේනියාවේ ගාමන්ට් ක්ෂේත්‍රයත් ඉතා ශීඝ්‍රයෙන් දියුණුවෙන් පවතිනවා. ඒ වගේම තමයි රුමේනියාවේ ඉදිකිරීම ගොඩක් සිද්ධ වෙනවා. රුමේනියාව කියලා කියන්නේ විශේෂයෙන්ම බුකරස් කියලා කියන්නේ යුරෝපයේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙනමින් තියෙන නගර අතරින් ප්‍රධාන තැන තියෙන එකක් දැනට. ඒ වගේම යුරෝපා සංගමයට අයත් සියලු රටවල් අතරින් වැඩිම ආර්ථික වර්ධන වේගයක් මේ මොහොතේ තියෙන රුමේනියාව. ඒකට ඒ නිසා රුමේනියාවට විශාල වශයෙන් කම්කරුවන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මොනවාද ඔය construction workers කියලා කියන්නේ නේද? ඒකට ඒ වගේම factory විශාල වශයෙන් factory තියෙනවා. ඒ factory වල සේවකයන් අවශ්‍ය වෙනවා. ඒකට ඒ factory සේවකයන්ද කම්කරුවන් ද ඒ වගේම cookලා restaurant open වෙනකොට රුමිනියාට සංචාර ව්‍යාපාරයට ඒගොල්ලෝ මුල් තැනක් දීලා තියෙනවා. සංචාර ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් රුමිනියාව වර්ධනය වෙමින් පවතින විශ්වාසයේ සා ෂෙන්ගන් කලාපයට ඇතුළු වීම නිසා ඒ සියලු දේවල් අනුව රුමිනියාවේ රැකියාව වෙනද පොළ වැඩි වෙනව මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ ෂෙන්ගන් වුණා කියලා. ඉතින් ඒ නිසා ඒ හැම දෙයකටම links අපිට තියෙනවා. ඉතින් මම ඇත්තටම කියනවා අපි මං මාත් එක්ක වැඩ කරා යමුවද දන්නවා. හරිම අවංකව කිසිම විදියකට මිනිස්සුන්ගේ තිවිච්ච කලබල නිසා සමහරු අවුල් ඇති කරගත්තට ඇයි තාම අපේ පර්මිට් එක ආවේ නැහැ කියලා එහෙම කරාට අපේ පැත්තෙන් කිසිම කෙනෙකුට සතපහකටවත් වංචාවක් වෙලා නැහැ. කිසිම හානියක් වෙලා නැහැ. හැමෝගෙම බලාපොරොත්තු ඉටු කිරීම තමයි අරමුණ. ඒ වගේ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් රුමේනියාවට අපි එක්ක සම්බන්ධ වෙච්ච අය ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ කාගින්වත් තාම එකම කම්ප්ලේන් එකක්වත් නැහැ. ගියායකින් ඉතින් එතකොට යන්නින් අයගෙන් කම්ප්ලේන්ට් තියෙනවා. තමහර අයගෙන් තාම පර්මිට් එක ආවේ නැහැ. මොකද මාස දෙකකින් බලාපොරොත්තු වෙයිද මාස 6ක් 7ක් ගිහිල්ලා තාම නැතුනම මේ කම්ප්ලේන්ට් එකක් එනවා. ඒක නෝමල්. නමුත් ඒකට හේතු සාධක ඒගොල්ලන්ට අපි
දන්නලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇරුණාම වෙන කිසිම වේකක් නැහැ. ඉතින් ඒ නිසා මට පැහැදිලිව කියන්න පුළුවන් මට අතිසතුටක් තියෙනවා. මම මේ රුමිනියාවේ වැඩේ පටන් ගත්තේම මැදිහත් උනේම මේකට. මොකද ලංකාවේ ගොඩක් ඒජන්සි වලින් මම කියන්නේ හැම ඒජන්සියක්ම නරකයි කියලා. නමුත් මිනිස්සු ගොඩක් අමාරු වැටලා තියුණා. ලක්ෂ 10 15 20 නැති කරගෙන තියුණා. අහිමි කරගෙන තියුණා. ඒවට ආගියතක් නැහැ. ඒකට බුරු ලියවිලි දීලා තියුණා. බුරු වර්ක් පර්මිට් දීලා තියුණා. අන්තර එම්බසීන් රිෆියුස් කරා කියලා කියනවා. සමහර එම්බසී දන්නෙත් නැහැ මේක. ඒ වගේ දාකාර ගැටලුවට ලංකාවේ අසරණ මිනිස්සු මුණ දෙලා තියුණා. ඒ මුණ දීපු එකෙන් ගලව ගන්න තමයි මම මේකට මැදිහත් උනේ. මම මේකට මැදිහත් වෙලා මගේ මැදිහත් වීම යටතේ කිසිම විදිහකට එකම කෙනෙකුටවත් ගැටලුවක් ඇති වුණ නැහැ කියලා මට අවංකව කියන්න පුළුවන්. මේක ප්‍රසිද්ධිය මට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඉතින් ඒ නිසා අපිට Facebook ලින් මට ගහපු අය හිටියා විදිහට මේ කරා හිටියා. ඒ අයගේ තියෙන අරමුණු මත එහෙම කරාට අපි පැත්තෙන් අපිට කියන්න දෙයක් සිද්ධ වෙලා නැහැ. අපි වරදක් කළා නැහැ කාටවත්. ඒ විශේෂයෙන්ම මම සුදන්තක මම එහෙම කාටවත් මට එහෙම වංචාවක් මේක කළා මට අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඉදිරියට කරන්නෙත් නැහැ. මෙතෙක් කරෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ රැකියාව වලට විශේෂයෙන්ම ගාමන්ට් රැකියාව වලට කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලට ඊට පස්සේ ගොඩක් අය වෙල්ඩර් වෙල්ඩින් කරන අය ඉල්ලනවා, වඩුවෝ ඉල්ලනවා, මේසන්ලා ඉල්ලනවා, ඊට පස්සේ මොනවාද කුක්ලා, රෙස්ටුරන්ට්ස් වේටර්ලා, ඊට මොනවාද කුක් හෙල්පර්ස්ලා, කුස්සිය උදව් කරන අය ඒවිල්ලනවා. ඒ සියලු දේවල් අදාළ කැමති අය යන්න කැමති අය ඉන්නවා නම් මගේ ඊමේල් එක මේක යටින් දානවා. ලෝකවැටේ සුදන්තක @gmail.com එක සරලයි. ඒක ගහලා ඔයාලා ඒකට ඊමේල් එකක් එවන්න. මං මගේ ප්‍රමාදයක් තිබුණා ඊමේල් ඕපන් කිරීමේ ප්‍රමාදයක්. පහුගිය කාලේ මට ඇත්තටම අර මේ මම ජර්මනියේ පදිංචිට ආපු නිසා විවිධ ගැටලු වගේ ඇත්තම ඔයාලා දන්නවා. ලෝකයට සුදන්තක channel එකට මට ට්‍රැවල් වීඩියෝ දාන්නත් උන්නේ නැහැ ගොඩ කාලෙකින්. මොකද ට්‍රැවල් කරන්න වෙලාවක් නැති යන්න. ඉතින් නමුත් දැන් මං ඊමේල් ඉක්මනට ටිකපඩම ඕපන් කරලා මේ වැඩේ තදට මේ කරනවා. මොකද රුමේනියාවෙන් එන ඉල්ලීම ඉතාම ශීඝ්‍ර ඉල්ලීමක්. ඉක්මනට ඕන කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා අපිත් ඉක්මන් විය යුතුයි කියලා හිතනවා. ඒ වගේම ඔයාලට මේ කියපු කාරණාවට විශේෂයෙන් ගාමන්ට් සම්බන්ධයෙන් යන්න කැමති අය හැම කෙනෙක්ම මට ලියන්න ඊමේල් එකක් එවන්න. CV එකත් එක්ක නැත්නම් CV එක නැතත් විශේෂයෙන් WhatsApp නම්බරේ එවන්න. වැදගත්ම වැදගත් WhatsApp නම්බරයක් එවන්න. මොකද මම WhatsApp වලින් තමයි ඔයාලව කන්ටැක්ට් කරන්නේ. ඊමේල් එකට උත්තර ලියනවට වඩා මට ලේසි WhatsApp එකෙන් ලියන එක. එතකොට ඒ මම දන්නවා කොච්චර මට WhatsApp මේවා ආවත් දැන් 1000 පැනලා තියෙන මැසේජ් ගොඩක් ඉරලා තියෙනවා. නමුත් මම අවශ්‍යතාවයේ තියෙන ඒ දේවල් වලට කියන්නේ මට උත්තර දිය යුතුයි. ඒකට මම කොහොමද උත්තර දෙනව වෙලාව හදාගෙන නිදි මරාගෙන හරි. ඉතින් මේ ඒ නිසා රුමිනියාවේ මේ සියලු දේවල් හොඳට මතක තියාගන්න. Schengen කලාපය සම්බන්ධයෙන් වගේම මේ රැකියා සම්බන්ධයෙන් දේවල් අපේ පැත්තෙන් අපි උපරිම සාධාරණේ වලට ඉෂ්ට කරනවා. කිසිම කෙනෙකුට කිසිම වංචාවක් වෙන්න සිද්ධ ඉඩ තියන්නේ නැහැ. මොකද ලංකාවේ ඔයාලගේ හැම රුපියලක්ම අසරණ ලේ දහඩිය වගුරලා බොහොම දුක් හඳුනු මැද හම්බ කරන සල්ලි ඒවා. අසාධාරණ සල්ලි නෙමෙයි ඔයගොල්ලන්ගේ. මම දන්නවා ණය වෙලා ගෙවල් උගස් තියලා ඒ ධර්මල්ලන්ට අනාගතය හදලා දෙන්න. හැබැයි අනාගතයේදී ලංකාවේ කවුරුවත් පිටරටකට නොයන්න යා යුතු නැති තැනකට ලංකාව වෙනවා. එහෙම තැනකදී අපිත් ලංකාවට ආපහු යනවා. මේ රුමිනියාවට හරි ඇවිල්ලා ඉන්න අයත් ඒ රැකියා කරන අයත් යම් කාලයකදී ආපහු ලංකාවට යන්න තීරණය කරන්න පුළුවන්. ලංකාව හොඳ රටක් වුණාම ඒ ගැනත් හිතන්න. ලංකාව හොඳ රටක් බවට පත් කිරීමේ ක්‍රියාවලියටත් තමන් පුළුවන් ප්‍රමාණය මැදිහත් වෙන කියලා ඉල්ලනවා. මොකද ඇත්තටම ලංකාවෙන් අපි මේ පිටරටවලට යන්න සිද්ධ කරලා තියෙන්නේ මෙතෙක් කල් අපේ ආණ්ඩු කරපු මෙතෙක් කල් රට පාලනය කරපු කාලකන්ණි හැතිකරේ. ඉතින් ඒ කාලකන්ණි හැතිකරේ සේරම පන්නලා දාලා ලංකාවත් ඉන්න හිතන රටක් ලංකාවෙන් කොටවත් යන්න අවශ්‍ය නැති වෙන්නේ නැති රටක් බවට ලංකාවපත් කරගන්න උත්සාහ කරන්නේ. ඒක හිතට ගන්න කියලාත් මේ වගේම ඉල්ලනවා. මොකද නැත්තම් මට චෝදනා එන්න පුළුවන් මම මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ පිටරට පටවන්න හදනවා. එහෙම නැහැ. පිටරටට යා යුතුයි කියලා හිතන අය අද දවසේ යා යුතුයි කියලා හිතන අයට යන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙනවා සාධාරණ ආකාරයට. ඒගොල්ලන්ගේ හීන හැබෑ කරගන්න. මොකද දරුවෝගේ අනාගතය තමයි වැදගත්ම දේ. ඒ හැම දෙයකටම රුමේනියාවට ඉඩ දෙනවා. විශේෂයෙන්ම රුමේනියාවේ පවුල පිටින්ම රුමේනියාවට ඇවිල්ලා ජීවත් වෙන්න අවශ්‍ය ක්‍රමවේද දැන් හැදිලා තියෙනවා. ඉතාම ඉක්මනින් ඒවත් අපි වීඩියෝ මගින් ඉදපත් කරන්න. ඉතින් ඔන්න ඔයාලට කාරණා ගොඩක් කිව්වා. වැදගත්ම දේ තමයි රුමිනියා Schengen වීම අද දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම වැදගත් දේ තමයි රුමිනියාවට ලංකාව ඉඳලා එන්න ඉන්නවා නම් ඉතාම ඉක්මන් කරන්න. ඉක්මනින් මේ හැම වේකන්සි එක වෙනුවෙන්ම අපි පැත්තෙන් අපි සාධාරණීට කරනවා. මට ඊමේල් එකක් එවන්න lokewatesudanthaka@gmail.com. ඔයාලට සුබදාස ප්‍රාර්ථනා කරනවා. හැමෝගේම හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ
හරිම සතුටුයි අද ඉඳන් ඔන්න රුමේනියාව ෂෙන්ගන් වුණා. ආයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.